සුවඇත දිවිය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද අපි නිව්ට්‍රින් පොතුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊ නම්බර්ස් සම්බන්ධයෙන්. ඉතින් ඔබ වෙළඳපොළට ගිහිල්ලා විවිධ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නවා ඇති. මේ මිලදී ගන්න ආහාර ද්‍රව්‍යවල ලේබල් එක කියවලා බැලුවොත් එහෙම ඔබට දැක ගන්න පුළුවන් ඊ නම්බර් එකක්. එහෙම නැත්නම් INS කියලා නම්බර් එකක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකෙන් කියවෙන්නේ මොකක්ද? මේකේ අන්තර්ගත කරලා තියෙන ද්‍රව්‍ය මොනවද? මෙන්න මේ පිළිබඳව විවිධ මතයන් සමාජය තුළ පවතිනවා. ඇතැම් අවස්ථාවලදී සත්‍ය කාරණා වගේම විශේෂයෙන්ම අසත්‍ය කාරණාත් සමාජය තුළ මේ වෙනකොට හඳුනා ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම මේකේ කියවෙන කාරණා මොනවද, අපේ ශරීරයට බලපෑම් ඇති කරන්නේ කුමන ආකාරයටද, හිතකර විදිහට බලපාන අවස්ථා මොනවද, අහිතකර විදිහට බලපාන අවස්ථා මොනවද, මේවා හරියට ඔබ තේරුම් ගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අද අපි මේ වැඩසටහන් තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පිළිබඳව දැනගන්න රැඳි සිටින්න න්‍යූට්‍රින් පෝ සමගින්. න්‍යූට්‍රින් පෝ සමගින් ඔබේ ප්‍රතිකාර අතුමරවන්න www. newtrendpo.sl.com වෙබ් අඩවියට පිවිසෙන්න. WhatsApp 0776650620. වැඩි විස්තර 0781860620. සාමාන්‍යයෙන් විවිධ ආහාර ද්‍රව්‍ය සකස් කරද්දී මේකට විවිධ දේවල් එකතු කරනවානේ. මේ එකතු කරන ද්‍රව්‍ය අතර තියෙන දෙයක් තමයි ෆුඩ් ඇඩිටිව්ස්. එහෙම නැත්නම් ආහාර ආකලන ද්‍රව්‍ය කියලා කියන්නේ. මේ ආහාර ආකලන ද්‍රව්‍ය විවිධ නිෂ්පාදන ආයතන තමන්ගේ ආහාරවලට එකතු කරනවා. මේ එකතු කරන්න හේතුව මොකක්ද කියලා බැලුවොත් එහෙම අපිව පිනවන්න, ඒ කියන්නේ අපි ඇසෙන් ලබා ගන්න පින්තූරත් එක්ක, ඇසට පෙනෙන දේත් එක්ක අපි යම්කිසි ආහාරයක් ගන්න පෙළඹෙනවා. ඒ වගේම අපේ දිව පිනවන්න, අපේ දිවෙන් ලබා ගන්නා රසයත් එක්ක අපි ඒ දේ ආහාරයට ගන්න පෙළඹෙනවා. ඒ වගේ මේකේ ටෙක්ස්චර් එක, ව්‍යුහය වගේ දේවල් නිසා අපි ආහාර ගන්න පෙළඹෙනවා. ඉතින් මේ පිළිබඳව නිෂ්පාදන ආයතන දන්නවා. ඉතින් ඒ නිසා මේ වර්ණය වගේ දේවල් තියාගන්න, ඒ වගේම ව්‍යුහය පවත්වා ගන්න, ඒ වගේම රසය පවත්වා ගන්න, ඒවල ගන්ධය පවත්වා ගන්න, මේ වගේ කාරණාවලට බාහිර වශයෙන් ඇතැම් ද්‍රව්‍ය මේකට එකතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ආහාර කල් තියාගන්නත් ඇතැම් ද්‍රව්‍ය එකතු කරන්න සිද්ධ වෙනවා. ආහාරවල ව්‍යුහය සකස් කරගන්නත් ඇතැම් ද්‍රව්‍ය එකතු කරන්න සිද්ධ වෙනවා. මේ ආකාරවලට විවිධ ද්‍රව්‍ය එකතු කිරීම සිදු කරනවා. ඉතින් මේ එක් එක් ආයතනවලට ඕන ඕන විදිහට ඕන ඕන ද්‍රව්‍ය ඕන ඕන ප්‍රමාණවලින් එකතු කරොත් එහෙම අපේ පාරිභෝගිකයන්ට හානිදායක තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණය වළක් ගන්න යුරෝපියන් යුනියන් එක විසින් හඳුන්වා දෙනවා ඊ නම්බර් එකක්. ඉතින් මෙන්න මේ ඊ නම්බර් එකකින් සඳහන් කරලා තියෙන ඕනේ අදාළ ආහාරයේ යම්කිසි ද්‍රව්‍යයක් එකතු කරලා තියෙනවා නම් එවිට අපිට පුළුවන් වෙනවා මේකේ අන්තර්ගත වෙලා තියෙන රසායනිකයේ මොකක්ද, ඒවල තියෙන ප්‍රමාණ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගැනීම සිදු කරන්න. ඉතින් මේක පසුකාලීනව අන්තර්ජාතික වශයෙන් භාවිතා කරන්න පෙළඹුණා. ඉතින් ඊට පස්සේ තමයි INS කියන නම්බර් එක, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් නම්බරින් සිස්ටම් කියන දේ හඳුන්වා දෙන්නේ. ඊට පස්සේ මුළු ලෝකයේම දැන් මේ වෙනකොට මේ INS නම්බර්ස් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අර ඊ නම්බර්ස් කියන ඒවා පාවිච්චි කරනවා. එතකොට මේ ඊ නම්බර් එකකින් අදහස් කරන ද්‍රව්‍ය රසායනිකයක්. එතකොට මේ රසායනිකය යම්කිසි කෘතිම ක්‍රමවේදයකින්, ඒ කියන්නේ සින්තිටිකලි නිෂ්පාදනය කරපු එකක් වෙන්නත් පුළුවන්, නැචුරල් එකක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඇතැම් අය හිතන දෙයක් තමයි මේවා කෘතිමව හදපු රසායනික විතරයි මේ ඊ නම්බර්ස් වලින් තියෙන්නේ කියලා. එතකොට ඇතැම් අය හිතන තවත් කාරණයක් තමයි කෘතිමව නිෂ්පාදනය කරපු දේවල් තමයි අපේ ශරීරයට අහිතකර කියලා. ස්වභාවයේ පවතින දෙයක් නම් මේක අපේ ශරීරයට අහිතකර වෙන්නේ නැහැ කියලා ඇතැම් අය හිතනවා. එහෙම දෙයක් නැහැ. කෘතිම දේවල් ඇතැම් අවස්ථාවලදී අහිතකර විදියට බලපාන්නත් පුළුවන්, ඒ වගේ බලපෑම් ඇති නොකරන අවස්ථා තියෙන්නත් පුළුවන්. ස්වභාවිකව පවතින ඇතැම් දේවල් අපේ ශරීරයට හිතකර විදියට බලපාන්නත් පුළුවන්, ඇතැම් අවස්ථාවලදී ඉතාම අහිතකර විදියට බලපෑම් ඇති කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේවා තෝරා බේරා ගනිමින් අපි පාරිභෝජනය කරන්න තමයි මේ පෝෂණ විද්‍යාත්මක දැනුම තියෙන්නේ. ඉතින් මේ වටිනා පෝෂණ විද්‍යාත්මක දැනුම තමයි න්‍යූට්‍රින් පෝ තුළින් ඔබට අපි ලබා දීම සිදු කරන්නේ. ඉතින් පෝෂණ වේදී එක විදියට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊ නම්බර් සම්බන්ධයෙන්නේ. ඉතින් මේ ඊ නම්බර් එකකින් කියවෙන කාරණේ පිළිබඳව යම් කිසි අදහසක් ඔබට දැන් ඇති. දැන් මේ ඊ නම්බර්ස් ගත්තට පස්සේ මේ ඊ නම්බර්ස් වලින් කියවෙන දේවල් පිළිබඳව අපි ඊළඟට බලමු. සාමාන්‍යයෙන් ඊ නම්බර් එකකින් 100න් ආරම්භ වෙලා 199 දක්වා තියෙන ඒවා ගත්තහම ඒකෙන් කියවෙන්නේ කලරන්ට් එකක් කියලා. ඒ කියන්නේ මේකට වර්ණයක් ලබා දෙන්න මේ යම් කිසි රසායනිකයක් යම් කිසි දෙයක්
මේකට එකතු කරලා තියෙනවා කියන කාරණය තමයි මේකෙන් කියවෙන්නේ. අපි දන්නවා ආහාර සකස් කරද්දී ආහාරවල වර්ණය වෙනස් වෙනවා. ඒ අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒ වර්ණය නැවත සකස් කරන්න. එහෙම නැත්නම් ආහාරයකට අලුතින්ම වර්ණයක් දෙන්න අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවන් වලදී යම් යම් රසායනික මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒවා කෘත්‍රිම වෙන්නත් පුළුවන්, ස්වභාවික වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් E100 කියලා කියන්නේ ඇත්තටම කර්කියුමින් කියන එක. කර්කියුමින් කියලා කියන්නේ කහවල, ටර්මරික් වල අන්තර්ගත වෙලා තියෙන රසායනිකය. ඉතින් මෙන්න මේ රසායනිකය භාවිතා කරලා යම්කිසි ආහාරයකට වර්ණයක් ලබා දීලා තියෙනවා නම් ඒ නිෂ්පාදන ආයතනය E100 විදිහට ඒකේ ලේබල් එකේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ස්වභාවිකවම ලබා ගන්නා තවත් වර්ණකාරකයක් තමයි කැරමල් කියලා කියන්නේ. E150 කියන අගය සඳහන් කරලා තියෙනවා නම් ඒකේ අදහස කැරමල් එකතු කරලා තියෙනවා කියන කාරණේ. කැරමල් කියන්නේ මොකක්ද? අපි අර සීනි පැණිහක් සකස් කරගන්නේ සීනි උණු කරලා අර දුඹුරු පාට වර්ණය ලබා ගන්න කැරමල් පාවිච්චි කරනවා. ඉතින් ගෙදරදීත් අපි පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ දෙයක් ඔබගේ ආහාරයට එකතු කරලා තියෙනවා නම් ඒ නිෂ්පාදන ආයතනය E150 විදිහට ඒක සඳහන් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම E200 ඉඳලා E299 දක්වා සඳහන් කරලා යම්කිසි ලේබල් එක තියෙනවා නම් ඒකේ අදහස වෙන්නේ මේකට ප්‍රිසර්වේටිව්ස් එකතු කරලා තියෙනවා කියන කාරණය. ප්‍රිසර්වේටිව්ස් කියලා කියන්නේ ආහාර පරිසංරක්ෂක ද්‍රව්‍ය. ඒ කියන්නේ ආහාර කල් තබා ගැනීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට E202 කියලා සඳහන් කරලා තියෙනවා නම් ඒකේ අදහස වෙන්නේ පොටෑසියම් සෝබේට් කියන එක මේකට එකතු කරලා තියෙනවා කියන කාරණය. පොටෑසියම් සෝබේට් කියලා කියන්නේ ආහාර පරිසංරක්ෂකයක්. ඒ කියන්නේ ආහාර කල් තියාගන්න එකතු කරන ද්‍රව්‍යයක්. මොකද සුද්‍ර ජීවීන්ගෙන් ආහාරවලට හානි සිද්ධ වෙනවා. ඉතින් එවිට ඒක අපිට පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ තත්ත්වේ වළක්වා ගන්න මේ වගේ රසායනික මේකට එකතු කරනවා. ඉතින් කෘතිම දේවල් වගේම ස්වභාවික දේවල් එකතු කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම E300 ඉඳලා 399 දක්වා යම්කිසි රසායනිකයක් ඔබ මිලදී ගන්න ආහාරයේ සඳහන් වෙනවා නම්, මේකෙන් ලේබල් කරලා තියෙනවා නම්, ඒකෙන් අදහස් වෙන්නේ මේකට ඇන්ටිඔක්සිඩන්ට් එකක් එකතු කරලා තියෙනවා කියන කාරණය. ඇන්ටිඔක්සිඩන්ට් පිළිබඳව නියුට්‍රියන්ට් පොණ ආරම්භන ඔබ මේ වෙනකොට දන්නවා. එළවලු, පළතුරු වගේ දේවල් වල ඇන්ටිඔක්සිඩන්ට් අන්තර්ගත වෙලා තියෙනවා. අපේ දේහය තුළ මුක්ත ඛණ්ඩක ඇති වුණාට පස්සේ ඒව උදාසීන කරලා දාලා අපේ දේහය ආරක්ෂා කරගන්න පුළුවන් හැකියාවක් මේ ඇන්ටිඔක්සිඩන්ට් වලට තියෙනවා. ඒ වගේම යම්කිසි ආහාරයක් ඔක්සිඩයිස් වුණොත් එහෙම ඒ ආහාරය අපිට නුසුදුසු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තත්ත්වය වළක්වා ගන්න මේකට ඇන්ටිඔක්සිඩන්ට් වර්ග එකතු කිරීම සිදු වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා තෙල් සහිත ආහාරයක් ගත්තට පස්සේ මුඩු වීම කියන තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ රැන්සිඩිටි එකකට පත් වෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයත් ඔක්සිකරණයකට භාජනය වීමක්. ඉතින් මෙවැනි තත්ත්ව අවම කරගන්න මේ වගේ ඇන්ටිඔක්සිඩන්ට් වර්ග එකතු කිරීම සිදු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් E300 කියලා සඳහන් කරලා තියෙනවා නම් ඒකේ අදහස ඇස්කෝබික් ඇසිඩ් කියන එක මේකට එකතු කරලා තියෙනවා කියන කාරණය. ඇස්කෝබික් ඇසිඩ් කියලා කියන්නේ ස්වභාවයේ පවතින විටමින් C වලට සමාන රසායනිකයක්. ඉතින් අපි විටමින් C පෙති විදිහට ලබා ගන්නෙත් මේක. ඉතින් ඒක එකතු කරලා තියෙන්න පුළුවන් අර වගේ ඔක්සිකරණයට භාජනය වීම වළක්වා ගන්න. ඒ වගේම තවත් උදාහරණයක් කියනවා නම් E330 කියලා තියෙනවා නම් ඒකේ අදහස සිට්‍රික් ඇසිඩ් කියන එක. මේ සිට්‍රික් ඇසිඩ් කියන එක තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ අපි එදිනෙදා ලබා ගන්න ලෙමන්, දෙහි වගේ දේවල් වල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේකට එකතු කරලා තියෙන්න පුළුවන්. අපි ලබා ගන්න ආහාරයට එකතු කරලා තියෙන්න පුළුවන්. ඒකේ අර ඔක්සිකරණයට භාජනය වීම වළක්වා ගන්න. ඒ වගේම E අංකය 400 ඉඳලා 499 දක්වා සඳහන් කරලා තියෙනවා නම් ඒකේ අදහස වෙන්නේ තික්න එකක්, එහෙම නැත්නම් ස්ටැබිලයිසර් එකක්, ඉමල්සිෆයර් එකක් වගේ දෙයක් මේකට එකතු කරලා තියෙනවා කියන කාරණේ. ඒ කියන්නේ ඝන ගතිය වැඩි කරන්න වෙන්න පුළුවන්. ඒ වගේම දිය වෙන්නේ නැති ද්‍රව්‍ය කෙනෙකුට මිශ්‍ර කරන්න සුදුසු ඉමල්සිෆයර් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම මේක ස්ථායීතාවය පවත්වා ගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් මේකට එකතු කරලා තියෙනවා කියන කාරණේ. මේක හරියට මේ වගේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් කේක් හදද්දී බටර් එකතු කරනවා. ඊට අමතරව බිත්තර එකතු කරනවා. මේ බිත්තර එකතු කරන්නේ අර බටර් සහ ජලය හොඳට මිශ්‍ර කරගන්න. ඉමල්සිෆයර් එකක් විදිහට තමයි එතනදී මේ බිත්තර ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ ආකාරයටම යම්කිසි නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදනයක් කරද්දී ඉමල්සිෆයර්ස් වගේ දේවල් මේකට එකතු කරනවා. ඉතින් ඒ වගේ දෙයක් එකතු කරලා තියෙනවා නම් 400 ඉඳන් 499 දක්වා වෙන E අංකයක් ඒකට ලබා දීලා තියෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට 410 ඊ 410 කියලා සඳහන් කරලා තියෙනවා නම් ලෝකස්ට් බීන් ගම් කියන එක මේකේ අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අයිස්ක්‍රීම් වගේ දේවල් සකස් කරද්දී එකතු කරන ස්ටැබිලයිසර් එකක්. ඒ වගේම 415 විදිහට සඳහන් කරලා තියෙන්න පුළුවන් චැන්තේන් ගම් වගේ දේවල් විවිධ සෝසස් වර්ග සකස් කරද්දී එකතු කරන ද්‍රව්‍යයක්. ඉතින් මෙන්න මේ වගේ ද්‍රව්‍ය ඔබ මිලදී ගන්න ආහාරවල සඳහන් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඊ 500 ඉඳන් 599 දක්වා තියෙනවා අපි හඳුන්වන්නේ ඇන්ටි කේකින් ඒජන්ට්ස් කියලා. ඒ කියන්නේ අර එකිනෙකට කැටි ගැහෙන gati අඩු කරන්න ඇතැම් ද්‍රව්‍ය මේවට එකතු කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපි ආප්ප හදද්දී ඒකට එකතු කරනවා බේකින් සෝඩා, සෝඩියම් බයිකාබනේට් කියන එක. පිපුම් කාරකයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ දෙයක් යම්කිසි ආහාරයකට පාවිච්චි කරලා තියෙනවා නම් ඊ 500 ඉඳන් 599 දක්වා වන අගයක් ලබා දීපු යම්කිසි රසායනිකයක් ඔබගේ ආහාරයට එකතු කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඊ 600 ඉඳන් 699 දක්වා වන දේවල් එකතු කරලා තියෙනවා නම් ඒකේ අදහස වෙන්නේ ෆ්ලේවර් එන්හැන්සර්ස් එකතු කරලා තියෙනවා කියන කාරණේ. ඒ කියන්නේ රසය උද්දීපනය කිරීම වැඩි කරන ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට MSG මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන එක. ඒකේ ඊ අංකය වෙන්නේ 621 කියන එක. ඉතින් ඊ 621 විදිහට ඔබේ ලේබල් එකේ සඳහන් කරලා තියෙනවා නම් ඒකට MSG එකතු කරලා තමයි ඒ තියෙන්නේ. ඉතින් මේ වගේ ද්‍රව්‍ය එකතු කරලා රසය වැඩි කිරීම සිදු කරනවා. ඒ වගේම ඊ 700 ඉඳන් 799 දක්වා ඒවා ඇන්ටිබයොටික්ස් විදියටත් සඳහන් වෙනවා. ඉතින් බොහෝ විට මේ ඇන්ටිබයොටික්ස් වගේ දේවල් පාවිච්චි වෙන්නේ නැහැ අපේ සාමාන්‍ය මිනිසා සඳහා භාවිතා කරන ආහාර ද්‍රව්‍යවල. විශේෂයෙන්ම සත්වයින් සඳහා භාවිතා කරන ආහාර ද්‍රව්‍යවල මේ වගේ දේවල් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඊ 800 ඉඳන් 1000 දක්වා තියෙන ඒවා ස්වීට්නර්ස් විදියට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පැණි රසකාරක විදියට තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට 951 කියන අගෙන් සඳහන් කරලා තියෙන්න පුළුවන් ඇස්පාටේම් වගේ රසායනික. ඒවා අපිට අර කැලරි එන්නේ නැතුව අපේ දිව උත්තේජනය කරනවා පැණි රසයක් දැනෙන විදියට. මෙන්න මේ වගේ රසායනික මේ විදියට ලේබල් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම 1000 ඉඳන් 1100 දක්වා වෙනත් රසායනික එකතු කරලා තියෙනවා නම් ඒක සඳහන් කරලා තියෙන්න පුළුවන්. ඉතින් බොහෝ විට මේ අපි මේ දිනදා මිලදී ගන්න විවිධ ආහාරවල මේ ලේබල් එකේ මේ වගේ ඊ අංක සඳහන් කරලා තියෙන්න පුළුවන්. මේ කාරණයත් එක්ක බොහෝ දෙනෙක් අපෙන් අහන ගැටලු තියෙනවා. එකක් තමයි මේ ඊ අංකයක් තියෙනවා නම් මේ ඊ අංකය කියලා කියන්නේ අපේ ශරීරයට අහිතකරයිද කියන කාරණය බොහෝ දෙනෙක් අහනවා. ඒක කියන්න කලින් මම මෙහෙම දෙයක් කියන්නම්. දැන් මේ ඊ අංකය සඳහන් කරලා තියෙන්නේ සේෆ් ලිමිට් එක ඇතුලේ භාවිතා කරන්න පුළුවන් දේවල් කියලා හඳුනාගත්ත දේවල්. ඒ නිසා මිනිසාට හානි නොවන ආකාරයෙන් භාවිතා කරන්න පුළුවන් ද්‍රව්‍ය තමයි මේ ඊ අංකවලින් සඳහන් කරලා තියෙන්නේ. නමුත් මේවල අන්තර්ගත වෙලා තියෙන ඇතැම් රසායනික ඇතැම් පුද්ගලයන්ට ඇලර්ජික් රියක්ෂන්ස් ඇති කරන්න පුළුවන්. අහිතකර විදියට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒක හරියට වාතයේ තියෙන දූවිලි ඇතැම් පුද්ගලයන්ට කිවිසුම් යාම උත්තේජනය කරත් ඇතැම් පුද්ගලයන්ට ඒ තත්ත්වයේ ඒ විදිහටම බලපෑම් ඇති කරන්නේ නැහැ. ඩස්ට් මයිට් කියන එක පරාග කණිකා ඇතැම් පුද්ගලයන්ට ඇලර්ජික් රියක්ෂන්ස් ඇති කරන්න පුළුවන්. නමුත් ඇතැම් පුද්ගලයන්ට ඒ විදිහට ඇති කරන්නේ නැහැ. මේ ආකාරයටම මේ එකතු කරලා තියෙන ඇතැම් රසායනික ද්‍රව්‍ය ඇතැම් පුද්ගලයන්ට අහිතකර විදියට බලපානවා. හැමෝටම ඒ විදිහට බලපෑම් ඇති කරනවා කියලා අපිට කියන්න බෑ. මේ විදිහට බහුල වශයෙන්ම ඇලර්ජික් රියක්ෂන්ස් ඇති කරන රසායනික කීපයක් හඳුනාගෙන තියෙනවා. E101 කියලා සඳහන් වෙන ටාට්‍රසීන් කියන එක ඇතැම් අවස්ථාවලදී බොහෝ විට යම් යම් පුද්ගලයන්ට ඇලර්ජික් රියක්ෂන්ස් ඇති කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම 202 සල්ෆර් ඩයොක්සයිඩ් කියන එකත් ඇලර්ජික් රියක්ෂන්ස් ඇති කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම 621 කියන MSG කියන එකත් බොහෝ විට මේ ඇලර්ජික් රියක්ෂන්ස් ඇති කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මේ වෙනකොට විවිධ පරීක්ෂණ වලින් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ E නම්බර් එකක් තියෙන යම්කිසි රසායනිකයක් දීර්ඝකාලීනව අපි ලබා ගැනීම සිදු කළොත් අපේ දේහයට හානියක් සිදු වෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. මොකද අධික මාත්‍රාවලින් අපේ දේහයට ඇතුළත් වීම සිද්ධ වුණොත් අපි දන්නවා විටමින් එකක් වුණත් අපේ දේහයට හානිකර විදියට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා දිගින් දිගටම භාවිතා කිරීම නිසා අධික ප්‍රමාණවලින් භාවිතා කිරීම නිසා අපේ දේහයට ගැටලුකාරී තත්ත්ව ඇතිවීමේ අවදානම වැඩි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ වෙනකොට මේ ඊ නම්බර් එකක් දීලා සේෆ් ලිමිට් එකේ තියෙනවා කියලා හඳුනාගෙන තියෙන දේවල් පවා යම් කාලයකදී වෙනස් වෙන්න පුළුවන්. මොකද විද්‍යාව කියන එක හැමදාමත් අලුත් වෙනවා. අලුත් පර්යේෂණ සිදු කර ගන්නවා. ඉතින් මෙන්න මේ පර්යේෂණත් එක්ක තමයි අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින්
ඉතින් ඒ නිසා මේ හැම එකක්ම අපේ දේහයට ඉතාම හිතකරයි කියලා අපිට කියන්න බෑ. උදාහරණයක් විදියට 2022 වර්ෂයේදී E171 කියන ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන කලරන්ට් එක, ඒක වයිට් කලරන්ට් එකක්, මේක තහනම් කළා. ඒක තහනම් කරන්න හේතුව වුණේ මේක ජීනෝටොක්සික් වීමේ හැකියාවක් තියෙනවා කියලා හඳුනාගත්තා. ඒ කියන්නේ ජානවලට බලපෑමක් ඇති කරමින් ඒට හානිදායක විදියට බලපෑම් ඇති කරන්න පුළුවන් කියලා හඳුනාගත්තයින් පස්සේ මේක තහනම් කරා. ඒ වගේම මේ මෑත කාලීනව සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව කතා කළොත් එහෙම WHO එක යටතේ ක්‍රියාත්මක වෙන ආයතනයක් තියෙනවා International Agency for Research on Cancer කියලා. මෙන්න මේ ආයතනය විසින් හඳුනා ගන්නවා ඇස්පාටේම් කියන රසායනිකය. E951 කියන අංකයේ තියෙන රසායනිකය තමයි මේ ඇස්පාටේම් කියලා අපි හඳුන්වන්නේ. මෙන්න මේ රසායනිකය පිළිකා ඇති කිරීමේ හැකියාවක් සහිත රසායනිකයක් විදිහට මේ ඒජන්සි එක නම් කරනවා. ඒ කියන්නේ ග්‍රේඩ් 2B කියන කැටගරි එකට දානවා. ඒ කියන්නේ මිනිසාට යම්කිසි හානියක් සිදු වෙන්න පුළුවන් කියන කාරණය හඳුනා ගන්නවා සිදු කරන ලද පරීක්ෂණ වාර්තාත් එක්ක. නමුත් මේ වෙනකොට මේ හා සම්බන්ධව සිදු කරලා තියෙන පරීක්ෂණ වාර්තා සම්පූර්ණයෙන්ම තහවුරු කරන්නේ නැහැ. මේක භාවිතා කිරීම නිසා අපේ දේහයට අර පිළිකාමය තත්ත්ව අනිවාර්යෙන් ඇති කරනවා කියලා, විශේෂයෙන්ම liver එක අක්මාවාශ්‍රිතව පිළිකා තත්ත්ව ඇති කිරීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි එතනදී හඳුනාගෙන තියෙන්නේ. නමුත් මේ වෙනකොට පරීක්ෂණ වාර්තා ප්‍රමාණවත් නැහැ මේක සම්පූර්ණයෙන්ම ආහාරයෙන් ඉවත් කරන්න, එහෙමත් නැත්නම් බෑන් කරන්න. මෙන්න මේ කාරණය නිසා බොහෝ දෙනෙක් මේ පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. ඉතින් මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුවීමේ අවශ්‍යතාවයක් පවතිනවා ඇත්තටම හානිදායක වෙනවද කියලා. මේ වෙනකොට කිලෝග්‍රෑම් 1කට මිලිග්‍රෑම් 40ට වඩා අඩු ප්‍රමාණයකින් භාවිතා කිරීම සිදු කරනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. ඉතින් අපේ ලංකාවේ ඉන්න බොහෝ අය කැමති යම්කිසි ආහාරයක් විසයි මේක අපිට හොඳ නෑ කියලා යම්කිසි ආහාරයකට පහර ගහනවට. නමුත් පෝෂණ වේදිකාවක විදියට මට කියන්න තියෙන්නේ මේ වගේ ආහාර ආකලන ද්‍රව්‍ය භාවිතා කරන්න සිද්ධ වෙනවා. මොකද හේතුව ආහාර කල් තබා ගන්න, ආහාර විවිධ ආකාරයෙන් නිෂ්පාදනය කරන්න, මේ ආහාර අපිට පවත්වා ගන්න විවිධ දේවල් කරන්න වෙනවා. මොකද අපේ ජනගහණයට අවශ්‍ය පරිදි ආහාර සකස් කිරීම පහසුවෙන් ලබා ගැනීම කියන එකට මේ නිෂ්පාදන ආයතන කියන එක අත්‍යවශ්‍යයි. නමුත් ඔබගේ දේහය ආරක්ෂා කරගන්න නම් ඔබ කරන්න ඕන දේ තමයි හැම විටම ස්වභාවික ආහාරවලට යොමු වීම, සාමාන්‍ය අපේ පරිසරයේ ලබා ගන්න තියෙන ආහාරවලට යොමු වීම. ඉතින් යම්කිසි අවස්ථාවකදී ඒ වගේ දෙයක් ගන්න බැරි වෙන අවස්ථාවකදී මේ වගේ ආහාරයක් භාවිතා කළා කියලා ඔබ මරණයට පත්වීම සිද්ධ වෙන්නේ නැහැ. ඔබ රෝගී තත්ත්වයට පත්වීම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබ දීර්ඝකාලීනව මේ විදිහට රසායනික ගොන්නක් සහිත ආහාරයක් ලබා ගැනීම සිදු කළොත් ඒක ඔබගේ දේහයට අහිතකර විදිහට බලපෑම් ඇති කරන්න පුළුවන් කියන කාරණය තමයි මට පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ. ඒ හැරෙන්න මේ ඊ නම්බර් එකක් තියෙනවා කියන පමණින් මේක විස ආහාරයක් නෙමෙයි. මොකද ස්වභාවික ද්‍රව්‍යයක් තියෙනවා, කෘතිම නිෂ්පාදනය කරපු ද්‍රව්‍යයක් තියෙනවා. ඉතින් ඔබ මතක තියාගන්න ඕනේ ස්වභාවික කිව් පමණින් ඒක අපේ ශරීරයට හිතකර වෙන්නේ නැහැ, කෘතිම කිව් පමණින් අපේ ශරීරයට අහිතකර වෙන්නේ නැහැ. ඉතින් අපි මැදිහත්ව මේක භාවිතා කිරීම තමයි වඩාත් යෝග්‍ය කාරණේ වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඊ නම්බර් සම්බන්ධයෙන් ඔබට යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔබට පවතින ගැටලු පහල කමෙන්ට් සෙක්ෂන් එක හරහා යොමු කරන්න පුළුවන්. අපි ඉදිරියේදී පිළිබඳව කතා කරමු. තවත් අරුත්බර වැඩසටහනකින් හමුවේ මේ බලාපොරොත්තුෙන් අදට ඔබෙන් සමුගන්නවා. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඔයා පරාඩු කරගන්න හොය හොය ඉන්න කෙනෙක්ද? බෙහෙත් බිව්වත් සීනි පාලනය වෙන්නෙම නැද්ද? ඔයාට ෆැටි ලිවර් කියලා ඩොක්ටර් කිව්වද? කොලෙස්ටරෝල් අඩු කරගන්න වෙයි කියලා වෝනින් එකකුත් දුන්නද? පීරිඩ් අක්‍රමවත් වෙලාද? වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා හැමදේම කන්න එපා කිව්වද? ඔයා කෙට්ටු වැඩි කියලා හැමෝම කියනවද? මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති. මේ සියල්ලටම විසඳුමක් දෙන්න තමයි Nutrinpo online clinic එක තියෙන්නේ. www.nutrinpo.sl.com වෙබ් අඩවිය හරහා ඔබේ අවස්ථාව දැන්ම වෙන් කරවා ගන්න.